ආයි බුවන් සුසාාංස්ක ජන ටුප් චනැල්ලකට වෙනද වගේ මිතාමත්තාදරින් පිළිගන්නවා. ළඟලගම සිංහලා අලුත්තාව රුද්දයෙනවා. ඉතින් මම ඒ වෙනුවෙන් හේතුව පැරණි සාම්ප්‍රදායික අපෙන් ගිලහි යන කැවිලිවර්ගය කොයාලට අරගෙනන්න. අද මම හදන්න යන්න බකි නිමල් කැවුම්. ඉතින් හරිම රසයි අතිරස මිශ්්‍රණයෙන්ම තමයි මේ බකිනිමල් කැවුම් හදාගන්නේ ඉතින් අලුත් වෙනසකටත්තෙක්ක අපේ අලුත් පරම්පරාවට හඳුනා ගැනීම සඳහා මේසි. හලාල ත්තා රුද්ද හනං අවුදධ කෙලිේට කි නිමල් හදමු ඉතින් අපි බලමු හෙනක් මේ බකිනිමල් කැවුම් හදාගන්න කොහොමද මොනවද අවශ්‍ය කියලා මම මේ සඳහා හාල් පිටි ක්‍රෑම් දෙසිය පණහා කරගත්තා ඔයාට පළුවන් හාල් උදේදාලා පෙන්ගෙන්නති කියල පෑදකක් පමන කටල ගන්නත් පුළුවන් මම ගත්ත වෙලඳපලෙන් ගතපු දෙතහාල්පිටි ඒවගේම සීනිග්‍රෑ එකසිය පණහක් අවශ්‍යයි සූදුරු තේහැඳි භාගයක් අවශ්‍ය වෙනවා ඒ වගේම ලුණු තේහැඳි භාගයක් අවශ්‍ය වෙනවා එන්සාල් අවශ්‍ය වෙනවා තුනක් පමණ මංගේ එන්සල්ටික කොටල අරගෙන තියනෙ ඒවගේම වතුර කප් එකක් අවශ්‍ය වෙනවා උන අතුර තමයි අවශ්‍ය වෙන්නේ ඉතින් මම ඉස්සරවෙලත් කිව්වා අතිරස මිශ්‍රණයෙන් තමයි මේ බකිනි මල් කැවුම් හදාගන්න කියලා එහෙනං අප ි අතිරස හදනා විදියටටම සීණි ටික කැරමල් කරගන්න ඕනේ. ඒ නිසා සීණි මේස හැඳි දෙකතුනක් අපි පෑන් හකට මේ විදියට දාලා රන්වන් පාට වේගෙන එනතුරු මෙන්න මේ වගේ හදාගන්න ඕනි. රන්වන් පාට වේගෙනෙද්ද අපි වතුර කප් එක ඒ ගැන උනුුවතුර තමයි වඩා සුදු සුදාගන්න වනං නැත්නං ඉක්මනට අපිට මේක දියකරගන්නත් අපහසු වෙනවා ඒ නිසා එල්වතුර දැම්මත් ගැටලුවක් නැහැ උනුවත්‍රදාල හොඳයට කවලං කරගන්න. මේ ටික කවලම් කරන අතුර ඉතිර සීණ ිකත් අපි දාගන්නවා. ඉතිර සීනිි ටිකක් දාල මෙන්න මේආකාරයට හොඳයට දිය කරගන්න. ඊට පස්සේ පෙර පරිදිම අපි පත් පැණි වෙනතුර සීණටික පත් පැණිවනතුරු ලිපේතියාගන්න ඕන ලිප මධ්‍යම ගින්දරේ තියාගන්න මේ වෙද්ද ඉතින් මෙන මේ වගේ හැදිගාමින් පත් පැණිකරගන්න ඕයාල දන්නව පත් පැනිිවෙද්දි නූල් ලදෙන පදමට පැණිටික හදාගන්න ඕනි හිමනැත්නං ඕයාල්ට පදම බලාගන්න පුළුවන් වතර එකට මේ පැණිටිකක් දාල බලන්න එක ගුලිය වගේ හැදෙනවනං ඔන්න පදම හරි. ඊට පසේ අපි ගතපු සූදුරු එෙන් සසාල් ඒ වගේ ලුණනිටිකක් අවලං කරනවා ඒළඟට අපි ගතපු හාල් පිටි ික ටික ටික දමින් මෙන්න මෙ ආකාරයට කවලම් කරගත යුතුයි මොකද වාට දැන්ටමත් පේනවා අප එකසරේටම පිරිි ිකක් දැම්මහම පිටි කැටති වගේ හිටිනවා. බලන්න ඉතින් ඒ පිටි කැටති ගතය නැතිවනතුරු අපි එකසරට මල් පිටිටික දැම්මොත් ඒ පිටි කැටති ගතය වෙනස් කරගන්න අමාරයේ එනිසා ටීග ටික දම්මමින් මෙන්න මේ වගේ හොඳයට කවලම් කරන්න ඉතින් දැන් හාල්පිටිටික දාලිවරයි මම මේ බලන්න ආල්ට පේනව ටික් ගණවේගනයනවා ලිප මධ්‍යම ගින්දරේ තියාගන්න මෙතින්ද නොනවත්වා මෙන්න මේ ආකාරයට හැදිගාමින් මිශ්්‍රණයන අතිර නිශ්‍රණය හදාගතය. මම වාලට අතිරස හදන විදිිය මීට පෙරත් වීඩියෝහැකින් ගෙනල්ලදී තියෙනවා කියල දීල තියෙනවා වාලට ඒවඩිය එකත් බලන්න පුළුවන් අතිරස කොහොමද හදාගන්න කියලා ගොඩක් රසට ඒ වගේම දැන් අදත් මමවාලට අතිරස හදන විදිිය කියල දෙෙනවා. ඉතින් ටික වෙලාවක් යත්තිී මේ බලන්න මේ භාචනයෙන් වෙන්වෙන වෙලාවක් කෙනවා. එත්තකොට තමයි නියම පද මේ වගේම අතේ ඇලෙන්න්නෙත් නැහැ ඒ අතර තුර දැන් ඔන්න තෙර ිකක්්ගාගම්මු ට්‍රේකට ඒත් ්‍රේකට තමයි අපි මේ මිශ්‍රණය එකන අතිරස මිශ්්‍රණය දාගන්න. දාලා ඔන්න අපි ලිපේතියාගෙන තිබුණු භාජනයට වතුරකබ්භාගයක් පමණ දානව දාලා මේ කැන්දේක හදාගන්නවා. ඕල්ඩමං කලනුත් කිව්වා අතිර සහදැත්්දී කැඳේකක් හදාගන්න ඕනි කියලා අන්නේ කැදේක තමයි දැම් මේ හදන්නේ. ඊට පස්සේ හොඳට උකූනාට පස්සේ අපි නිවෙන්න ද කියලා ඒ මිශ්්‍රණය ගැෙනල්ලා අපේ අතිරස මිශ්්‍රණයට දාගන්නවා. දාලා මෙන්න මේ විදියට නීට් කරගන්න ඕනි නීට් කරගන්නවා කියනෙ අතිරස හදද්දි අපේ පැරැන්නෝ අත්ගහනව කියලා කියනවා මෙන්න මේකට. ඒ කියන්නේ අතිරසේක ලස්සනට රස්සට හොඳට පිම්බිලා එන්න නං මේ අතිරස මිශ්්‍රණය අත්ගන්න ඕන මේ තාම උනුවෙන්ම තමයි මම මේ කමින්ගැන නීට් කරන්නේ අත්ගසන්න ඕල්ට. වේන එක ටිකක් ්‍රශ්නේ ඉති මේ ආකාරයට හොඳට නීට් කරගතයුතු. තින් තෙල් ටිකක් දාලත් ඔල්ඩ පුළුවන් මේ වගේ අත්ගහන්න ලන්න මේ ආකාරයට මිනිත්තු පහක් පමණ අත්ගසන්න ඕනි අත්ගහන්න ඕනේ ඊඉට පස්සෙ ඔන්න අතේ තෙල් ටිකක්ගාගෙන මේ ආකාරයට බෝල වගේ හදාගන්න මේ අදගතපු ප්‍රමාණයන්ගෙන් බෝල විස්සක් පමණ හදාගන්න පුළුවන් ඔයාල කැන වෙන් කරලා ගන්න ගුලිවල සයිස්්‍යකනුව තමයි. බකිනිමල් කැවුම් ප්‍රමාණය තියන්නේ වෙන්න මමට බෝල ද කියැන විස්සක් විතර හදාගන්න පුළුවන් වුණනා අද මේ ගතපු හාල්පිටි ග්‍රෑම් දෙසය පණහැක් මේ තියනෙන සවට මේ බකිනි මල ලස්සන කරගන්නේ සෞවයට වලින් ඉතින් මේ අතිරස වගේ හදදල මේ වගේ තුනී කරලා අපි සෞ එකයට දාලා නැවතත් ටිකක් තුනී කරගන්නවා මේ බලන්න මෙන්න මේ ආකාරයට දැන්වාලට පේනවේති දැනට මත් බකිනි මලේසරූපය ඇවිල්ල තියෙනවා කියලා හරිම ලස්සනට මේ කැවුම හැදනමත් එෙනවා. ඉතින් බලන්න මෙන මේ ආකාරයට වාලට හදාගන්න පුළුවන් බකිනිමල වගේ මේ බලන්න ඉතින් මම මේ ආකාරයට සියලුම කැව්න්ටික මේ වගේ සෞ්ටික දවටගන්නවා පිට මෙහෙම කලින්ම හදාගත්ත හම ලිපළඟිට ගිහාාම පහසුයේ ඊට පසතියෙන්නේ කැවම් ටික බැදලගන්න විතරයි මේ බලන්න මං හදාගතපු බකිනි මල් කැවුම්. ති ආලට දැන් තේරෙනවා වැඩි වෙලාව කිය අන්නෙත් හැ හරිම පහසුයි ඊරස මේ වගේ තාචියක් ලිපේදයාගන්න වාලට අවශ්‍ය තරමට වාලගත්තපු කැවම්මල ප්‍රමාණය අනුව තෙල් ටිකක් දාගන්න තෙල් දාලා ඔල්ටමේට වැඩිය ලොකු තාචියයක් වුණක් ගන්න පුළුවන් අරගෙන එක සරේයට දෙක තුනක් බැදගන්න පුළුවන් අංඇද පොඩි තාචියක් ගත්තේ අරගෙන තෙල් ටිකක් දාල මෙන්න මේ ආකාරයට අපි හදාගත් බකිනිි කැවුමක් දානවා ඊරස ටික්වෙලාවක් යද්දි මේ වගේ දෙපැත්ත හරෝමින් අපි මේ බකිනි කැව්ම බැදගන්න ඕනි මේ බලන්න ඉතින් මේ ආකාරයට අපි සියලුම බකිනිමල් කැවුම් ටික බැදගමු. වැඩි වෙලාවක් යන් හැ මේ වැඩේට හරිම අපට එකැනික්මටම හදාගන්න පුළුවන් කැවිලිවර්ගයක් ඒ වගේම හරිම රසවත් කැවිලිවර්ගයක් තමයි මේ බකිනිමල් කැවුම් කියල කියන්නේ. ඉතින් ආලත් මේ ළඟන සිංහල අලුත් අවරුද්දට මේ බකිනිමල් හදල බලන්න අවුරුදු කෑම මේසේයට අලුත්ම වෙනසක්වෙයි අපෙන් ගිලිහීගිය කැවිලිවර්ගයක් මේක ඉස්සර කාලි හදපු කැවිලිවර්ගයක් නමුත් අද වනවිට තරුණ පරපුර ගැන ගොඩක් දුරට දන්න හැ ඒනිසා අපිට මේ අලුත් අවුරුදු කැවිලි තුළින් දරුවන්ට අලුත්ැන පැරණි කැවිලි වර්ග හඳුන්වාදීමක් කරන්නත් පුළුව. ඉතින් අදට මනව තිනවා . ත් රසවත් Videoඩියෝකින් හමනිතුරු සුබ දවසක්.